ඔන්න මම කොපිස් වලට පිටියේ දෙන විදිය තමයි දැන් උගලන්ට පෙන්වන්නේ මේකට මම දැන් පාම් පිටි දාන්නේ නැතුව කොකිස් හදන විදියයි කියලා දෙන්න හදන්නේ මේකට වතුර කෝප්ප දෙකක් අපි මං ගත්තා වතුර කෝප්ප දෙකට විතර දෙකක් දැම්මා ඊට පස්සේ හාල් පිටි ටික ටික මෙහෙම දාලා මේ පිටි කැට ටික අයින් කරන්න ඕනේ මේ විදියට පිටි කැට ටික මෙහෙම අයින් කර ගන්නවා එතකොට දැන් මෙහෙම අයින් කරනවානේ මේ මේ පිටි කැට තියෙනවා හාල් පිටි අයින් කරනවා දැන් මෙහෙම කරලා බලනකොට දැන් මේක තාම උකු නෑ උකු මදි තව හාල් පිටි දාන්න ඕනේ මේ බලන්න මේ හාල් පිටි ඔක්කොම මෙව කරාන් පස්සේ තව හාල් පිටි දාන්න ඕන අපිට දැන් අතට මෙහෙම දැනින්න බෑ මේ කොකිස් මිශ්‍රණය හදනකොට මෙහෙම මෙහෙම දැනින්න බෑ මෙහෙම යන්න බෑ තවත් පිටි දාන්න ඕන දැන් මම පිටි හාල් පිටි ග්‍රෑම් 400ක් දැම්මා තව පිටි දානවා මේ කඩේ පිටි කඩේ හාල් පිටි වලින් තමයි මේ හදන්නේ සුදු හාල් පිටි ඊට පස්සේ දැන් උනේ මම තව හාල් පිටි ටිකක් දාගත්තා ඔන්න එතකොට කොකිස් මිශ්‍රණය හරි කියලා දැනෙනවා අතට දැනෙනවා දැන් නම් ටිකක් ගානට හරියාගෙන එනවා පදම හොයාගන්න එහෙමයි ගොඩක් අයට කොකිස් මිශ්‍රණය හදාගන්න බෑ පාම් පිටි දාන්න ඕන සමහරු පාම් පිටි දානවා සමහරුන්ට කොකිස් ගැලවෙන්නේ නැහැ ඒ කොහොම හදාගන්න පුළුවන් දේසිම ක්‍රමෙන් තමයි මම දැන් උගලන්ට පෙන්වන්න කියලා දෙන්න හදන්නේ මේ විදිහට කැට අයින් කරන්න ඕන හොඳට අත හොදලා මේ විදිහට කැට ටික කොහොම අයින් කරගන්න ඕන දැන් අන්තිමටම තමයි අපි කහ දාගන්නේ දැන් මෙහෙම අතින් තමයි ගාලා බලන්නේ මේ අතේ රැඳෙන්නේ නැහැ කියන්නේ ඒත් මදි තව හාල් පිටි අපිට දාන්න වෙනවා කියන එක ඔන්න දැන් තමයි හරි කොකිස් පදම ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඝනට එන්න කොකිස් මේ බලන්න අතේ හොඳට ඇලෙනවා මේ ඝනට ඇලෙනවා ඒක තමයි හරි කොකිස් පදම වෙන්නේ දැන් මේ ඝනට මේ දැක්කද මේ මේක හරි තද ඝන මිශ්‍රණයක් වෙන්න ඕනේ එතකොට තමයි අපිට රසට කරස් ගාලා හැපෙන කොකිස් ටිකක් හදාගන්න පුළුවන් වෙන්නේ දැන් හරි මේක මේකට දැන් මම ලුණු දානවා සීනි දානවා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ගම්මිරිස් චුට්ටක් දාගන්න පුළුවන් ඊළඟට ඕන නම් සුදු ලුණු ටිකක් බෙදලා දාගන්න පුළුවන් තව රසයි එහෙම නැත්නම් කරපිංච ටිකක් බෙදලා දාගන්න පුළුවන් ඒ විදිහට දාගෙන කහ චුට්ටක් දාලා ලස්සන පාට අරගෙන අපිට කොකිස් මිශ්‍රණේ ඒද ගන්න පුළුවන් මේ විදිහට තමයි හරි විදිහට කොකිස් මිශ්‍රණේ ඒද ගන්න කිසිම මෙෂරින්ස් අරගන්නේ නැතුව මේ මේ මෙෂරින් කප්ස් පාවිච්චි කරන්නේ නැතුව හරියට අතේ හුරුවට කරන විදිහ තමයි මම උගලන්ට කියලා දෙන්නේ එතකොට ලේසි ඒ කියන්නේ එහෙම අතේ හුරුව තියෙනවා නම් ගොඩක් හදවත් පොඩ්ඩක් හදාගත්තා තමන්ට ලේසි හරි දැන් ඔන්න කොකිස් මිශ්‍රණේ හරි දැන් ඔන්න මම කහ දාලා ගම්මිරිස් දාලා ලුණු දාලා සීනි චුට්ටකුත් එකතු කරනවා දාලා ගානට අරගෙන තියෙන්නේ දැන් හොඳට ඝනට බැටර් එක හැදෙනවා ඊට පස්සේ දැන් මම කොකිස් ටික බැද ගන්න තමයි හදන්නේ ඉස්සෙල්ලම මම කියලා දෙන්නම් අලුත්ම කොකිස් සච්චුවක් මේ තියෙන්නේ මම කඩෙන් ගත්ත අලුත්ම කොකිස් සච්චුවක් මේක පදම් කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලම මේ කොකිස් සච්චුව හොඳට හෝදන්න ඕනේ හෝදලා හොඳට තෙත මාත්තු කරලා මේකේ ඔක්කොම මේ තෙත මාත්තු වෙන්නේ නැහැ මේ විදිහට තෙල් එකට මෙහෙම දාලා තියන්න. පොඩ්ඩක් උපුරන්න පුළුවන් වතුර තියෙන නිසා. මේ විදිහට තෙල් එකට දාලා තියන්න ඕන ටිකක් වෙලා. අලුත්ම කොකිස් සච්චුවක්
පදම් කරගන්න එහෙම. දැන් අපි ගන්නවා නන් ස්ටික්. කොපි සැචින ගොඩක් වෙලාවට කටේ ගන්න. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට තෙල් උරා ගන්නයි ඕන. ඒ නිසා හොඳට නටන ගැඹුරු තෙලේ ওই විදිහට ටිකක් වෙලා දාලා තියන්න. දැන් මම අර හදාගත්ත කුකිස් මිශ්‍රණය මේ වගේ පොඩි ඇතිලියකට දාගත්තා. ඒකට හේතුව තමයි එතකොට අපිට අර ගැඹුරු ගැඹුරු ඇතිලියක් ඕන චූටි ගැඹුරු ඇතිලියක් අපි පාවිච්චි කරන්න ඕන. ඒ නිසා මම මේ විදිහට දාගත්තා. මොන දැන් මම කොකිස් ටික දැන් තුනක් බැද්දා ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා මේ එකක්වත් මේව හොඳට බැදෙන්න ඕන. මෙහෙම මේ පොඩ්ඩක් නෙමෙයි ලා රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේ කොකිස්. මේ බලන්න ටක් ගාලා මේව ගැලවිලා ආවා. මේක තමයි මම කලින්ම බෙදපු එක. එකද ලස්සනට එන කොකිස් ටික ගලවන්න ඕනේ හින්දා මම මේ වගේ අර කැවුම් බෙදපු කූරම පාවිච්චි කරනවා. ඊළඟට දැන් මේ තියෙන මගේ කොකිස් අච්චුව මම මේ දැන් පදම් කරගත්ත කොකිස් අච්චුව මේ තියෙන්නේ. අපි බලමු දැන් කොකිස් එකක් හරියට හදාගන්න විදිය. ඉස්සෙල්ලාම කොකිස් අච්චුව හොඳට තෙලට දාගන්න ඕනේ. කොකිස් අච්චුව මෙහෙම තෙලේ ටිකක් වෙලා තියාගන්න ඕනේ. එහෙම නැතුව එකපාරට දාන්න එපා. එතකොට අරක ගන්න බෑ. උණු තෙලට දාලා රත් වෙනකොට අපි කරන්න ඕනේ මෙහෙම. මේ හොඳට සම්පූර්ණම ගිල්ල ගන්නෙ නැහැ. බාගෙට ගිල්ල ගන්න මේ උඩ කොටස මෙහෙමම තියෙන්න ඕනේ. මෙහෙම ගන්නවා. ඒ අරගෙන රත් වෙච්ච තෙල් එකට මෙහෙම දා ගන්නවා. මෙහෙම දාගත්තට පස්සේ මෙහෙම පොඩ්ඩක් හොලවනකොට මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙහෙම ගැලවෙනවා. මේ බලන්න මේ ගැලවෙනවා. එතකොට අර කූරෙන් පොඩ්ඩක් ඇනලා මේකේ කූරෙන් ඇනලිවලා අපි අයින් කර ගන්නවා. මම තනියෙන් වීඩියෝ කරන හින්දා එක පෙන්වන්න බැරුණා. මෙන්න මේ විදිහට අපිට දා ගන්න පුළුවන් කොකිස් එක බදින. මේ විදිහට තෙලට දා ගන්නවා. මේ අලුත්ම කොකිස් අච්චුවක් මේ. මම මුකුත් කළා නෙමෙයි දැක්කම ටක් ගාලා ගැලවෙනවා. මේ විදිහට තෙල්ට දාගෙන ඊට පස්සේ කොකිස් තියෙන එකේ මම මෙහෙම දවට ගත්තා. ඊට පස්සේ මෙහෙම ගැඹුරු තෙල්ට දානවා. ඊට පස්සේ මේක චුට්ටක් පද වෙනකොට මේ ගැලවෙන වෙලාව තියෙනවා. මේ වෙලාවේදී මෙන්න මේ කොන් වලට චුට්ටක් අනින්න ඕන. එතකොට තමයි ඒක ගැලවෙන්නේ. කූරෙන් චුට්ටක් මේ කොන් දෙකට අනගන්න. කොකිස් එක ලස්සනට ගැලවිලා එයි. දැන් මම මේ ලොකු තාච්චියක් පාවිච්චි කරන හින්දා මට කොකිස් කීපයක්ම මේ විදිහට බැඳ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ එක කොකිස් එකක හදන්න බෑනේ. තෙලුත් අපරාදේ. ඒ නිසා මෙහෙම කරන්න. එතකොට ලේසි. මේම හැම වෙලාවෙම හොලවන්න ඕනේ. හොලවනකොට තමයි කොකිස් එක ගැලවෙන්නේ තාත්තා. මේ මුල් ටිකක් අර ගාලා ගන්න ඕන මේ ගෑනවා මදි හින්දා. ඒක නිසා කූර පාවිච්චි කරලා අපිට මේක පොඩ්ඩක් අයින් කරගන්න පුළුවන්. උඩට පදන් වෙච්ච කොකිස් සච්චු වල නම් මෙහෙම නැහැ. ටක් ගාලා නිකම් මෙහෙම කරනකොටම ගැලවිලා එනවා.
Jesus.